අපි දෙන්න එක වහලක් යටට එන්න ඕනි කියලා හිතපු දවසේම අපි මේ ගේ හදන්න පටන් ගත්තා. නංගිය අද පිරිත් නම් කියුණා ටිකක් දිග වැඩි සමහරට අද වුණත් පොඩක් පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ මට ආපහු හිතුණා ඇයි මම මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එනවා කියලා ඇයි මම එහෙ යන්නේ කියලා. මේ දෙන්න අර කරන්ට් වැදිලා වගේ දඟලන්න ගත්තා. ජපානයෙන් ගත්තේ pearls. එයාට මම මේ දුන්න පළවෙනි තෑගි. මහපට ඇඟිල්ල නියපොත්ත තැලුණා. පස්සේ ඇඟිල්ලේ නියපොත්ත ගලවලා සපත්තුවේ එතන කපලා තමයි ඇඟිල්ල එළියට දාලා තමයි ගිහිල්ලා මැච් එකට එයා සෙල්ලම් කරේ. ස්පෙෂල් ෆ්ලයිට් එකක් එනවා මැච් එක දවසේ උදේට. කොහොම හරි ඒක එන්න කියලා. මානසික වැටෙන්න නොදී යාගේ නැවත අපි ක්‍රීඩා කර යුතුයි කියන තැන අපි හිටියා. පුංචි කාලේ ඉඳලා ඒගොල්ලන්ට බේසික්ස් දුන්නේ හෂානගේ තාත්තා කියලා. ඉතින් එහෙම දවසක් අපිට උදා වුණොත් දෙමව්පියන් වශයෙන් මං හිතන්නේ අපි තමයි තාමත් සතුටු වෙන්නේ. අපි හැමදාම අලුත් දෙයක් කරා. ඉතින් ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නේ ජන ලංකාවේ ජනප්‍රිය තරුත් එක්ක කතා කරන, ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක, ඔවුන්ගේ භාර්යාවන් එක්ක කතා බහ කරන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන. හරිද? ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ජනප්‍රිය, ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ගෙදරකට. ඒ තමයි හෂාන් තිලකරත්න. හැබැයි අපි කතා කරන්නේ හෂාන් අයියත් එක්ක නෙවෙයි. හෂාන් අයියාගේ ආදරණීය බිරිඳ අප්සාරි අක්කත් එක්ක. අප්සාරි අක්ක කියන්නේ කවුද? අප්සාරි කියන්නේ ඉතාමත් සැහැල්ලුව, සතුටින්, ලොකු බලාපොරොත්තුත් නැතුව මධ්‍යස්ථව ජීවත් වෙන්න කැමති කෙනෙක්. අක්කට මතකද හෂාන් අයියත් එක්ක මේ ගෙදරට ආපු පළවෙනි දවස? මේ ගෙදරට ආපු පළවෙනි දවස කවදාවත් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. හෂාන් අයියා ක්‍රිකට් ගහනවා අපි මේ ගේ හදද්දි. අපි දෙන්න එක වහලක් යටට එන්න ඕනි කියලා හිතපු දවසේම අපි මේ ගේ හදන්න පටන් ගත්තා. එතකොට මේ ගේ ගොඩ නැගින අතරදී මගේ ලොකු පුතාලා දෙන්න මගේ බඩට එනවා. ඉතින් එතකොට ඒ දෙන්නවත් බඩේ තියාගෙන හෂාන් අයියා ක්‍රිකට් ගහනවා. මම මේ ගෙදර හදන්න සෑහෙන්න බාස්ලත් එක්ක මහන්සි වුණා. කොහොම හරි පුතාලව හම්බෙන්න තිබ්බ මාසෙට කලින් අපි හිතුවා ගෙට ගෙවදිමු. එතකොට මට මේක ලැස්ති කරගන්න පුළන්නේ ඕනේ විදිහට කියලා. කොහොම හරි දැන් මාසෙකට කලින් අපි ටෙස්ට් මැචර්ස් වගේක් ලංකාවේ පැවැත්තුණා. ඒ ලැබිච්ච විවේකී දවසක මේ ගෙදරට ගෙවදින්න දින දාගත්තා නැකත් බලලා. ගෙට ගෙවදුණා උදේ පාන්දර. කණ්ඩායමේ හැමෝම ආවා. ඉතින් ඇවිල්ලා දැන් එදා හාමුදුරුව ඇවිල්ලා පිරිත් කියනවා උදේ. පිරිත් කියනකොට දැන් මේ කිරියක උතුරනකොට පිරිත් කියන්නේ පිරිත් කියනවා කියනවා කිරියක උතුරන දැන් පරක් වෙනවා. එතකොට මට සමදර අක්කා කිව්වා අර්ජුන අයියාගේ වයිෆ් කිව්වා නංගිය අද පිරිත් නම් කියුණා ටිකක් දිග වැඩි සමහරට අද වුණත් පොඩක් පරිස්සමෙන් ඉන්න කියලා කිව්වා. වැඩි හිටියෙක් වශයෙන්. ඉතින් ඒ කියලා දැන් ඒගොල්ල උදේ කෑම මේසෙට කෑම කාලා අපි ඔක්කොම එක්ක ගියාට පස්සේ දවල් 11 මාර 12 වෙනකොට මට එකපාරට අමාරු වුණා. මාව අරගෙන ස්පිරිතාලෙට ගියා. කොහොම හරි ඉතින් එදාමස රෑ ලයිට් කපනවා ඒ කාලේ අර පැය භාගයක් වගේ හැම දවසම රෑට ලයිට් කපනවා. ඉතින් ලයිට් කපන එක ඉවර වුණාට පස්සේ දොස්තර මාව අරගෙන ස්පිරිතාලේ තියටර් එකේ මේ පුතාලා දෙන්නව බිහි කළා. ඇත්තටම ගොඩක් ලොකු මතකයක්. මොකද දැන් ගෙට ගෙවිච්ච දවසේම තමයි පුතාලා දෙන්නත් හම්බුනේ. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. එතකොට හෂාන් තිලකරත්න ඔහු හම්බුනේ කොහමද ඔබට? හෂාන් තිලකරත්න මට හම්බ වෙන්නේ මම එයා ලංකා වැඩ කළා. මම ඊට පස්සේ එමිරේට්ස් ආයතනයට ගුවන් සේවිකාවක් විදිහට ජොයින් වෙනවා. එහෙදි මගේ යාළුවෙක් ඉන්නවා ඒශාන්ත කියලා. ඒශාන්ත ඇත්තටම මේ අපි අතරින් වෙන් වුණා මේ අවුරුද්දේ.
ඒශාන්ත ඊයාගේ නෝනායි මාව බලන්න හැම වෙලේම එනවා. ඒ කියන්නේ මම ඩුබායි වල පදිංචි වෙලා හිටියේ එතකොට ඩුබායි ඉන්නකොට මම නිවාඩු දවසක විශේෂයෙන්ම සිකුරාදා වගේ දවසක ඉන්නවනම් මට කෑම එකකුත් අරගෙන ලංකාවේ කෑම එකක් අරගෙන මාව බල්ලයන් එනවා. ඉතින් දවසක් මට ඒශාන්ත ඉඳන් කිව්වා අපසාරි අපේ ගෙදර මේ ඩිනර් එකක් තියෙනවා ඩිනර් පාටි එකක් තියෙනවා මේ ලංකාවේ කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා සාජා ටෝර්නමන්ට් එකකට. එදාට අපේ ගෙදරට මේ ශ්‍රී ලංකා ටීම් එක එනවා. ඔයා එන්න අපේ ගෙදර ඒගොල්ලත් හම්බ වෙන්න කියලා. ඉතින් ඇත්තටම මම මේ ක්‍රිකට් ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක්. ක්‍රිකට් බලලවත් තිබුණේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මම ඒ වෙලාවේ ඒශාන්තරි කිව්වා හරි මං එන්නම් කියලා. නමුත් ඊට පස්සේ මට ආපහු හිතුණා ඇයි මම මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එනවා කියලා ඇයි මම එහෙ යන්නේ කියලා. ඊට පස්සේ මං ආපහු කතා කරලා කිව්වා අනේ බෑ මට එන්න බෑ ඒශාන්ත මං ඉන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මගේ ෆ්ලැට් එක අපි ෆ්ලැට් එකේ හිටියේ මගේ එක තව ලොකු අපාර්ට්මන්ට් එකේ ඉන්දියන් ගර්ල්ස් දෙන්නෙක් හිටියා. මේ දෙන්නත් එදා කොහොම හරි හිටියා ඩුබායි වල. මේ මං මේ දෙන්නා කොහේ හරි ගිහිලා ආවහම මං ඉඳන් කෝ හරි වැඩේ මේ ඒශාන්ත කියනවා මේ ලංකාවේ ටීම් එක ක්‍රිකට් ටීම් එක එනවා රැට අපි යමුද මේ අපිට ආරාධනා කරා එන්න කියලා. මේ දෙන්න අර කරන්ට් වැදිලා වගේ දඟලන්න ගත්තා. කෑ ගගහා යමු යමු මොකද ඉන්ඩියන්ස් හරි ආසයිනේ ක්‍රිකට් වලට. මේ දෙන්නත් ෆුල් ක්‍රිකට් ෆෑන්ස්ලා. අපි යමු අපිට බලන්න ආසයි කියලා දැන් මේ දෙන්න කෑ ගහන. පස්සේ මං ආපෝ ඒශාන්තට කතා කරලා ගියා. ඒශාන්ත මේ දෙන්න දැන් මේ වයින් වෙලා ඉන්නේ. අපි කොහොමරි මේ එනවා එනවා විනාඩි 5කට තමයි ඒත් එන්නේ. අපි රැට කෑමට වෙන තැනකට යනවා. යන ගමන් අපි විනාඩි 5කට එන්නම් කියලා. ඉතින් අර ටික ආඩම්බරයක් තිබ්බා මගේ. ඉතින් කොහොම හරි අපි ඔන්න ගියා ලෑස් වෙලා. ගිහිල්ලා ඉතින් එතනදී තමයි මේ ටීම් එක හම්බුනේ. කොහොම හරි ඒශාන්ත වැඩි වැඩියෙන් මට හැම වෙලේම හෂාන් ගැන තමයි කිව්වේ. කියන්නේ මගේ හොඳම යාළුවා හෂාන්. හෂාන් හරි හොඳයි. කික හැම වෙලේම මට කියන්න ගත්තා. ඉතින් මන් දන්නේ නැහැ හේතුව. දෛවය වෙන්න ඇති සමහර විට වෙන්න තියෙන දේවල් වෙනවනේ. එතනදී තමයි ඉතින් මට ඉස්සෙල්ලම මේ කට්ටිය මුණ ගැහිලා හෂාන් එක මං කතා කරේ. හෂාන් අයියාගෙන් අක්කට හම්බෙච්ච පළවෙනි ටැග් එක මොකද්ද කියලා අහුවොත් මේ තමයි හෂාන් මට මුලින්ම දුන්න ටැග්. මේක මට හම්බුනේ ලන්ඩන් වල ඉඳිද්දි. ඒගොල්ලෝ ලන්ඩන් වල මැච් එකක් සෙල්ලම් කරන්න ඇවිල්ලා හිටියා. මමත් ෆ්ලයිට් එකක ලන්ඩන් ගිහින් හිටියා. මාව බලන්න එනකොට මට මේක ටැග් කළා. අපේ එංගලන්තේ ඉන්න කටු අංකල් කටුවාවල අපි කටු අංකල් කියලා ආදරෙට කියන ටීම් එකයි ඔක්කොම දන්නවා. කටු අංකල් එක්ක ඇවිල්ලා මට මේක හෝටලෙට දීලා මාත් එක්ක කතා කරගෙන ඉඳලා තමයි ගියේ. මේ තමයි හෂාන්ට මම ඉස්සෙල්ලම දුන්න ටැග්. මේක මම ගත්තේ ජපානෙන්. ජපානෙන් ගත්තේ පර්ල්ස්. එයාට මම මේ දුන්න පළවෙනි ටැග්. අදටත් මේක දාන්නේ නැහැ නැති වෙයි කියලා. මේක නිකන් සුවනී එකක් විදිහට තමයි තියෙන්නේ. දැන් අකේ 96 ලෝකස්ලානේ තිබ්බනේ. හෂාන් අයියා ඒකට කොහොමද සූදානම් වුනේ? ඒ කැපවීම කොහොමද අක්ක දැක්කේ කොහොමද ඒක? ක්‍රීඩකයෝ විදිහට එදා ඒ කරපු කැපවීම හරිම ප්‍රශංසනීයයි. මොකද ඒගොල්ලන්ට ගොඩක් ෆැසිලිටීස් තිබ්බේ නැහැ. දැන් වර්ල්ඩ් කප් එක එන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට තව තරගාවලි කිහිපයක් තිබුණා. පකිස්තාන් ගියා, ඕස්ට්‍රේලියා ගියා. ඒ වගේ හොඳ රටවල් එක්ක ඒගොල්ලෝ ක්‍රීඩා කරලා ලොකු අත්දැකීම් ලැබුවා, පරිණත වුණා තව තවත්. ඒත් ඒකම වර්ල්ඩ් කප් එකට සූදානම් වුණේ ඉස්සෙල්ලා දැන් මේ වගේ නෑ, මේ තාක්ෂණය කියලා ගොඩාක් තිබුණේ නැහැ. මට මතකයි හෂාන්ලා උදේට ෆිට්නස් කරන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එක වටේ මේ ඒගොල්ලෝ පාරේ දුවනවා උදේට. උදේ 4 මාට ඉතර ගෙදරින් යනවා ගිහිල්ලා දුවනවා. ඊට පස්සේ හවසට ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ලොකු කැපවීමක් කරා. ඒ කියන්නේ ඒගොල්ලන් සමහර වෙලාවට ඉන්ජරිස් ආවත් ඒවා යටපත් කරගෙන. මට මතකයි සාජාවල ඒක මම දැකපු දෙයක්. කාගේ හරි මට මතක නැහැ පන්දු යවන්න ගිනම වේග පන්දු යවන්නේගේ බෝලයක් වැදිලා කක් මේ මහපට ඇඟිල්ල නියපොත්ත තැලුණා. පස්සේ ඇඟිල්ලේ නියපොත්ත ගලවලා එයක් ඒ මැච් එක පහුවෙන්ද සෙල්ලම් කරා. කියන්නේ මේකට බෝලයක් වැදුනොත් ආපහු ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැහැ. මේ කකුලේ සපත්තුවේ එතන කපලා තමයි ඇඟිල්ල එළියට දාලා තමයි ගිහිල්ලා මැච් එකට එයා සෙල්ලම් කරේ. ඉතින් ඒ වගේ ඔය හැම ක්‍රීඩකයම එදා ඒ හිටපු හෂාන්ලා එක්ක සෙල්ලම් කරපු හැමෝම පුදුම කැපවීමක් කරා. ඉතින් අර ඒකට අභිමානයක් තිබුණා. මේ රට වෙනුවෙන් අපි ක්‍රීඩා කරන්න කියන එක ලොකුවට ඒ අභිමානය තිබ්බා. මොකද මම දන්නවා පැරදුනහම මැච් එකක් පැරදුනහම සමහර ගෙදර ඇවිල්ලා කන්නේ නැහැ, කතා කරන්නේ නැහැ දවස් ගාණක් යනකම්. ඒක හරි අමාරුයි ඒගොල්ලන්ට. ඉතින් එච්චර ආදරෙන් ඒගොල්ල රටට ක්‍රීඩා කරේ විශාල කැපවීමක් කරලා.
දැන් අනුහය මැච් එක තිබ්බනේ. ඒ මැච් එක පටන් ගන්න මොහොතකට කලින් අක්කට කෝල් කරලා අයියා මොකද්ද කිව්වේ? නංගි මෙහෙමයි. 96 ඔය දැන් ෆයිනල් මැච් එකේ එයා ඒතකොට පකිස්තාන් වලට ගිහිල්ලා මට කෝල් කරලා කිව්වා අප්සාරි ඔයා කොහොම හරි මේ ස්පෙෂල් ෆ්ලයිට් එකක් එනවා මැච් එක දවසේ උදේට කොහොම හරි ඒක එන්න කියලා. මොකද මේ වගේ චාන්ස් එකක් ආපහු ලැබෙන එකක් නැහැ ජීවිතේට මේ වගේ අවස්ථාවක් එන එකක් නැහැ කියලා. එතකොට මම බබාලා හම්බෙන්න මට මාස 3ක් වගේ තමයි තිබුණේ. කියන්නේ මේ මුල්ම අවදියේ. ඉතින් එතකොට ට්‍රැවල් කරන්න හොඳ නැහෙනි. ඩොක්ටර්ස්වත් කියලා තිබ්බා යන්න එපා කොහෙවත් කියලා. ඉතින් මට කතා කරලා කිව්වම මම දැන් අර ෆ්ලයි කරලා තිබ්බ එක්කනේ මගේ රැකියාවේ මම ෆ්ලයි කරපු කෙනෙක්නේ. ඒක නිසා මගේ ඇඟේ ශක්තිය තිබුණයි බය නැති ගතිය තිබුණා. පස්සේ මම කාටවත් නොකිය පහුවෙන්ද ෆ්ලයිට් එකේ ගියා පකිස්තාන් වලට. ගිහිල්ලා මැච් එකේ දා අපි උදේ ගිහිල්ලා ඉතින් අපි මැච් එක බැලුවා. හරිම කවදාවත් ජීවිතේ අමතක වෙන්නේ නැති අර කිව්වා වගේ ජීවිතේ ලැබෙන්නේ නැති කවදාවත් ලැබෙන්නේ නැති මොහොතක් මේ තමයි හෂාන් 96 ලොක කුසලානේ අවසාන තරගයට ඇඳපු ටී-ෂර්ට් එක හොදලවත් නැහැ මේ මඩ පිටින් ඒ විදිහටම තමයි මේ ෆ්‍රේම් කරලා තියෙන්නේ සුවනී එකක් විදිහට එතකොට හෂාන් අයියා දැන් ක්‍රීඩාවත් එක්ක ඔය ක්‍රීඩාවේ සමහර තැන්වල පරාජයන් එක්ක මානසිකව ගොඩක් වැටෙන්නේ නැති ඒ වෙලාවට අක්ක ළඟ ඉඳියා අක්ක මොනවාද ඒ වෙලාවට කරේ අයියත් එක්ක කොහමද ඔයා ඉඳී? 99 ලෝක කුසලාරියෙන් පස්සේ කණ්ඩායම කීප දෙනෙක්ව අයින් කළා. ඉතින් එතන හැබැයි හෂාන් දක්ෂතාවයන් අතර හිටපු කෙනෙක් ඒ හතර දෙනෙක්ව අයින් කළා සීනියර්ස්ලා. වයසයි කියලා තමයි ඒගොල්ලෝ මං හිතන්නේ ඒ වෙලාවේ කියලා තිබුණේ මට දන්න විදිහට. නමුත් හෂාන් එහෙම වයසකුත් තිබුණේ නැහැ. නමුත් එයාගේ එයා ලකුණු අතරත් හිටියේ කෙනෙක්. ඉතින් ඒ වුණාට එයාටත් ඒ හතර දෙනාටම යන්න වුණා. එතනදී අනිත් ක්‍රීඩකයෝ සමුගත්තා. නමුත් හෂාන් සෑහෙන්න එයාට ඒක විඳ දරා ගන්න බැරි වුණා. ඒක පාටම ඒගොල්ලන් කණ්ඩායමෙන් අයින් කරපු එක. සෑහෙන මානසික වැටිලා ඉතින් බොහොම දුකෙන් හිටියා කාලයක් ගෙදර. ඉතින් නමුත් අපි පවුලක් විදිහට හෂාන්ගේ අම්මයි තාත්තයි මමයි පුතාලා පොඩි සෑහෙන යාට මානසික වැටෙන නොදී යාගේ නැවත අපි ක්‍රීඩා කර යුතුයි කියන තැන අපි හිටියා. ඔය ආපහු එන්න ඕනේ කම්බැක් එකක් දෙන්න ඕනේ කියලා. ඉතින් සමාදාසල ප්‍රැක්ටිස් වලට අපි එකයි යනවා ගිහිල්ලා නෙට්ස් වල යා ප්‍රයිවට් පර්සනල් ප්‍රැක්ටිස් වලට යනවා ගිහිල්ලා අපි එතන මම එතනට එයත් එක ගිහිල්ලා එතනට වෙලා ඉන්නවා. එයා ප්‍රැක්ටිස් කරනකම් මෙතෙන්දි කියන්න ඕන එකක් තමයි එක්කෙනෙක් ගැන මතක් කරන්න ඕනේ අනුෂ සමරනායක. අනුෂ අයියත් අපි වගේ මෙයත් එක්ක හිටියා. ඒ වැටිච්ච ඒ අවුරුදු දෙකක් විතර යාත් කණ්ඩායමේ හිටියේ නේ. ඒ කාලේ අනුෂ අයියත් ඇවිල්ලා හෂාන්ව එක්කගෙන අපි ඔක්කොම යනවා ගිහිල්ලා NCC එකට ගිහිල්ලා එයා ප්‍රැක්ටිස් කරන අනුෂ අයියා බෝලේ දානවා හෂාන් බැට් කරනවා. ඉතින් ඒකම එයා ප්‍රීමියර් තරගාවලියේ තිබුණා ඒ කාලේ. ඒකට හොඳට සෙල්ලම් කළා. මම හිතන්නේ එයා බෙස් බැට්ස්මන් වුණා බැට්ස්මන් වුණා. ඊට පස්සේ එයාට නැවතත් කණ්ඩායමට කැඳවීමක් ලැබුණා. ඉතින් මං හිතන්නේ මේ කණ්ඩායමට නැවත කැඳවීම ලැබුණාට පස්සේ තමයි හෂාන් එයාගේ තවත් හොඳට ක්‍රීඩා කරේ. ඒ කියන්නේ එයා ඩබල් සෙන්චුරි එකක් ඒ වගේ එයාගේ දක්ෂතාවයන් තවත් ඉහළට කැපී පෙනෙන ලෙස තිබුණා කම්බැක් එකෙන් පස්සේ 2004 අන්තිමට කැප්ටන් උත් කරා. පුතා දවසක පිට්ටනිය සෙල්ලම් කරනකොට හෂාන් අයියවත් ළඟ තියාගෙන අම්මයි තාත්තයි විදිහට ඒ සෙල්ලම් කරන දිහා ඔහුගේ දක්ෂතා දිහා බලන් ඉන්නකොට ඔබට මොනා හිතේද? මෙහෙමයි දැන් එයා දැනට එයාගේ දක්ෂකම් පෙන්වමින් ප්‍රීමියර් ලීග් එකේ හොඳට සෙල්ලම් කරා. ඊට ඉස්සෙල්ලත් දැන් එයාගේ පටන් ගැනීම ඉඳලා ඒකලන්නේ ගොඩක් අභියෝග ආවා. ඉතින් ඒ අභියෝග වලට එයා බොහොම ශක්තිමත් මූණ දීගෙන තමයි ඉස්සරහට ආවේ. ඒ විදිහටම විශේෂයෙන්ම කියන්න ඕනේ තාත්තා ඒ අභියෝග වලට එයාව මූණ දෙන්නේ කොහොමද කියලා තාමත් ශක්තිමත් ලෙස තාත්තා එයාව ගොඩ නැගුවා. ඉතින් දැන් මේ ප්‍රීමියර් ටෝර්නමන්ට් එකේ එයා හොඳට සෙල්ලම් කරා වැඩිම කඩුල් ලාභියා. ඉතින් දැන් එයාව තේරලා ඉන්නවා 23 දෙනෙකුගේ ජාතික පුහුණු කාමේ සංචිතයේ එයා ඉන්නවා. ඉතින් එතනින් එහාට කොහොම වෙයිද දන්නේ නැහැ. කණ්ඩායමට ඇතුල් වෙන 16 දෙනාට ඇතුල් වෙන්න එයාට අවස්ථාව ලැබෙන්න ඕනේ. ඉතින් එයා මං හිතනවා ඒ පුහුණු වලදී එයාගේ කැපකිරීම උපරිමෙන් කරලා එතනට එයි කියලා. ඉතින් එහෙම දවසක් අපිට උදා වුණොත් දෙමව්පියන් වශයෙන් මං හිතන්නේ අපි තමයි තාමත් සතුටු වෙන්නේ එයාට කණ්ඩායමට ක්‍රීඩා කරන්න රට වෙනුවෙන් ඒ අභිමානය එයාට රටට ලබා දෙන්න පුළුවන් වුණොත් ඉස්සරහට ගෙනියන්න. මොකද මං දන්නවා රට වෙනුවෙන් ක්‍රීඩා කළා මේ රටට අභිමානයක් ගේන්න ඕනි කියන එක ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා තාත්තා කරා වගේ. ඉතින් ඉස්සරහට එයා ඒ ඔස්සේ ගිහිල්ලා හොඳ දෙයක් කරොත් මමයි හෂානේ තමයි ඉතින් වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ. ඒ වගේම එයාගේ මල්ලිලා දෙන්න
හරියටම හරියට සපෝට් කරනවා යාට යාගේ ප්‍රැක්ටිස් වලට ඒගොල්ල හැම වෙලේම එකට ඉන්නේ ඒ වගේම ආච්චි අම්මයි 100යි මගේ අම්මයි තාත්තයි නැහැ නමුත් හෂාන අයියගේ අම්මයි තාත්තයි ඉන්නවා හෂාන අයියගේ තාත්තා සෑහෙන්න පුංචි කාලේ ඉඳලා ඒගොල්ලන්ට බේසික්ස් දුන්නේ හෂාන අයියගේ තාත්තා එක මොකද හෂාන අයියට වෙලාවක් තිබුණේ නැහැ එයා ක්‍රිකට් ගහනවා තාත්තා තමයි මේ දෙන්නව එකගෙන ගිහිල්ලා මේ ඉස්සරහා තියෙන ග්‍රවුන්ඩ් එක नैट नैट इकन गिहिलाता तम बैटे अल्लाहमद बोले दाने को पुंची कालिदी तात तम गुलांतर मंगिता सत्ट वे की वेनकूर थिंग अभी अवस्था वेनका मुकद ताम की अन्न बेह तव गमन गुड अद्दूराय या ताम अलूथिंग सहन एक्सपीरियंस अन्नोने क्रीडाकर अन्नोने तमंगे तन त्यागन एक आट खंड मे प्रवीण अन्नवा या अंदुरनवा ඒයිගේ සපෝට් එකත් එක්ක හොඳ දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් ඒ කියලා බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරේ හෂාන අයියා ගැන. හෂාන අයියා ගැන, අප්සාරිය අක්කා ගැන, පවුලේ ගැන, ඒ වගේම සුන්දර මතක, රසමුසු තැන් ගොඩක් කතා බහ කරා. මේ වගේම ඊළඟ වැඩසටහනේ ලස්සන ජනප්‍රිය තරුවක් එක්ක හම්බෙනකම් අදට සමුගමු. බොහොම ස්තුතියි. ලබා ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව් වැඩසටහනට ඔන් ට්‍රැක් වෙන ඉඳ ස්වාස් සෝෂල් මීඩියා වල නෑ අපි මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහනක්.